පනහයි උත්තර අංක දෙක. ඒකෙදි කියනවා කඩදාසියෙන් ඉවතට නියත ධාරාවක් රැගෙන එන. ඒ කියන්නේ කඩදාසි ලම්බක එළියට එනවා. ඍජු කම්බියක් කොමුල් ලක්ෂයේ ඉස ලක්ෂයේ ඔස්සේ කඩදාසි තලයේ ලම්බක තබායට. කම්බියේ කේන්ද්‍රයේ කොට XY තලයේ ඇද ඇති හරයාර වෘත්ත රූපේ පෙන්වයි. අර්ධ වෘත්තයේ පතේ ඔස්සේ X සමග චුම්බක සාගනත්වයේ X සංරචකයේ Bx විචලනයේ වඩා හොඳින් නිරූපණය වන්නේ කොහොමද ප්‍රස්තාරදී කියන. කොහොමද මේ චුම්බක සාගනත්වයේ සූත්‍රයේ සන්නයි කම්බියකින් ධාරාව යනවා නම් සන්නයි කම්බියකින් ධාරාව යනවා නම් එයාගේ R ලක්ෂයක චුම්බක සාගනත්වයේ අපි සුරත් නියමයෙන් ගන්න කඩදාසි තුළට එනවා. B සමානයි කොහොමද එන්නේ? μ0 I බෙදීම 2ක් pi R වෙනවා. ඔන්නක තමයි අපේ සූත්‍රය වෙන්නේ. අපර විදිහේ කම්බියක ආර්ද්‍රක ලක්ෂයක චුම්බක සාගනත්වයේ μ0 I එකට 2 pi R වෙනවා. R කියන්නේ සන්නයි කම්බියෙන් දුර වෙනවා. I කියන්නේ ගලන ධාරාව. හොඳයි. අපි බලමු මේ ගෝලක්ෂයේ ඉඳන් චුම්බක ශීර්ෂක කොහොමද තියෙන්නේ. කඩදාසි ලම්බක එළියට එනකොට අපි සුරත ගන්න මහපට ඇඟිල්ල තමන්ගේ මූණට ඇරගුවම මේක චුම්බක ශීර්ෂක වෙනවා. මෙන්න මේ ආකාරයේ වලල්ලක් විදිහට හරියට වෘත්තාකාර වෙනවා. ඔන්නම තමයි චුම්බක ශීර්ෂක තියෙන්නේ මේ විදිහට. ඒත් මේ චුම්බක ශීර්ෂකයේ ආරේ නියත නිසා විශාලත්වේ නියතයි. හැබැයි දිශාව මොදි මොද වෙනස් වෙනවා. ඒත් අපෙන් අහන්නේ Bx ස්ථිර සංරචකය. ඒතර දකුණු දිශාවේ තියෙන සංරචකය අහන්නේ. ඒතර මොකෝ ඉන්නේ? මෙතනදී සංරචකය තියෙන්නේ පළලයට. ඒ කියන්නේ ස්ථිර සංරචකය බිඳුවයි. බිඳුවයි. පළලයට තියෙන්නේ ස්ථිර සංරචකය බිඳුවයි. ස්ථිර සංරචකය බිඳුවයි. නෑ පදකින් ස්ථිර සංරචකය බිඳුවයි. මෙතනදී ස්ථිර සංරචකය බිඳුවයි. මෙතනදී උපරිම භාගයක් වෙනවා. හැබැයි ඍණාගයක්. ඒක වම් පැත්තට තියෙන්නේ. මේ අතර උපරිම ඍණාගයක් වෙනවා. තොර අනිත් ඇඟලදී මොකෝ වෙන්නේ? මේ අතර සමජකේ අපි මෙහිට ගත්තොත් මේකේ සමජකේ මේ හරියට බිඳුවේ ඉඳන් ටික ටික වැඩි වෙනවා. උඩට යනකොට පරිධියට මේ ඉහළම ලක්ෂණයෙදී ඍණ උපරිමාර්ගයක් වෙනවා. ආයි සම්මිතික වෙනවා. එහෙනම් ඍණාගයක් තියෙන ප්‍රස්තාරයක් වෙන්න ඕනි. ඍණාගයන් තියෙන උත්තර දෙකේ විතරමයි. කිසිම ධනාගයක් වෙන්න බෑ. මේ ඉහළ අවදීදී හැමදෙස්සෙ වෙන්නේ ඍණාගයක්. නැත්නම් උත්තර අංක දෙක විතරයි වෙන්න පුළුවන්. ඉතින් සමජකේ උපරිමාර්ගය වෙන්නේ මෙන්න මේ ඉහළම ලක්ෂණයෙදී එන උත්තර අංක දෙක. 52. හරි 50 ප්‍රශ්නේ උත්තර අංක දෙක. මේක තමයි අපිට ගන්න වෙන්නේ සම්බන්ධය. ඔයාලට මොන හරි ප්‍රශ්න වල මේ පේපර් වල මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට WhatsApp කරලා අහන්න පුළුවන්. 07 බිඳුවයි 149යි 35යි 49 ගේ නම්බරේට ඔයාලට ඕන හදිස්සියක් වුණ කෝල් එකක් දාලා උනත් අහන්න පුළුවන්.